මෙයොබ දකින්නේ රුසියාව විසින් අද එල්ල කරන ලද දවන්ත ප්‍රහාරයකට අදාළ දර්ශනයයි. යුක්‍රේනයේ කාකී ප්‍රදේශයේ ස්ථාපනය කර තිබුණු යුක්‍රේනීය සතු දවන්ත තෙල් පිරිපහදුවක් අද රුසියානු ඩ්‍රෝන 10ක් භාවිත කරමින් විනාශ කරන්නට රුසියාව කටයුතු කරනු ලැබුවා. වාර්තාවන තොරතුරු වලට අනුව මෙම ඩ්‍රෝන 10න් ඩ්‍රෝන 8ක් බිම හෙලන්නට හැකියාවක් ලැබුණු බවත් ඉතිරි ඩ්‍රෝන 2 තෙල් පිරිපහදුව මත පතිත වුණු බවටත් මේ වන විට යුක්‍රේනීය පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් වාර්තාවන තොරතුරු වලට අනුව ජනතාවද මේ ප්‍රදේශ ආශ්‍රිතව ඉවත් කිරීම සිදු කර ඇති අතර ගොඩනැගිලි වලින්ද ජනතාව ඉවත් කර තිබෙනවා. මෙම ගින්නෙන් මේ වන විට ගොඩනැගිලි 15ක් විනාශ වී ඇති අතර පුද්ගලින් වශයෙන් ගත් විටදී 7 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඉන් පුද්ගලින් 3 දෙනෙකුම දරුවන් බවටයි තොරතුරු වාර්තා වන්නේ. තවත් දරුවෙකුගේ මළ සිරුර ආරක්ෂා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. පුද්ගලින් 50කට වඩා වැඩි පිරිසක් මේ වන විට පැතිරිමින් පවතින දැවැන්ත ගින්න නිසා මේ ආශ්‍රිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. ඒ වගේම මේ වන විට දැවැන්ත තෙල් කාන්දුවක් ඒ ප්‍රදේශයේ පවතින අතර එය බරපතල අවදානම් ජනනය කරන සිදුවීමක් ලෙසයි වාර්තා වන්නේ. ඒ වගේම මේ වේදි තෙල් පිරිපහදුවේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර තවත් කොටසක තෙල් කාන්දු වීම තුල ගින්න තව දුරටත් පැතිරිය හැකි බවටයි යුක්‍රේනය විසින් නිවේදනය කර තිබෙන්නේ. යුක්‍රේනයේ බලශක්ති ප්‍රභවයන්ට දරුණු ප්‍රහාර එල්ල කරන්නට රුසියාව නිරන්තරයෙන් කටයුතු කරනු ලැබුවේ එම බලාගාර අක්‍රිය කිරීම ඇතුළත යුක්‍රේනය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන බව. ඒ වගේම මේ වන විට විවෘතව රුසියාව විසින් ප්‍රකාශ කර තිබෙනවා යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බව. එවන් පරිසරයක් ඇතුළතදී ඊශ්‍රායලයට පලස්තීනයට මේ සිදුවන සිදුවීම් දාමත් එක්ක යුක්‍රේනයට කුමන අනාගතයක් හිමි වේවිද යන්න ප්‍රශ්න සහගතයි.